විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. ලාවට කාන්තාවකට සිතුවිලි 77ක් පහළ වෙනවලු මට 70000ක් පහළ වෙනවා අම්මා පුංචි දෙයටත් කම්පා වෙනවා තරහ ගන්නවා ඒකයි හේතුවෙන් අප්පච්චි යුද්ධය හා සාමය මන් දැන් කීපාරක් දැකලා තියෙනවද අම්මද කඩේට යන්නේ නැද්ද දැන් අර මිනිහේදී පාට ගිහින් රන් වෙනද මට කියන්නේ ඇයි දැන් ලැබලා තියෙන්නේ රන් වෙන්න එකද මේ අපච්චි කොයි වෙලේ හරි එයිනේ එතකන් ගිහලා සින්දුවක් අහන්නකෝ ගිහ පාඩම බලා ගන්නවද පාඩම් කරන්නේ කොහමදනේ ඔයා මෙතන ඇවිල්ලා ඉන්නම නේ බලාගෙන ඉන්නේ මට නම් පේන්නේ නිකන් ටියුබ් ලයිට් එකක් පත්තු වෙන දඟලනවා වගේ අම්මා ඔහම ඇවිල්ලා ඉන්න බලන් ඉන්න හින්දා තමයි අපච්චි ගෙදර එන්න බය 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 ඉතින් වැරද්දක් කරපු හින්දානේ ඇයි දුවාට මේවා පේන්නේ නැත්තේ මං ඉපදෙන්න කලින් ඔය දෙන්න හරි සතුටෙන් හිටියානේ අර බලන්නකො වෙඩින් ෆොටෝ එකේ තියෙන hinaව මං ආවට පස්සේ තමයි මේ ඔක්කොම ප්‍රශ්න මේ ඕනෑවට වැඩි හොඳේ ඉතින් මං ඇත්තට කියන්නේ මොකද්ද මේ කරපු වැඩේ අවුලන්නේ එක කෑල්ලක් අවුලන්නේ और मेहर पे न हम दिपदे वीदुरु ने मैं हित बिंदु ना मैं आहुला गाने बेरी निरोधा हाड़ीं कानों कर दाना बांग एंटी की आगे दे रहे ने एंटी ढाबे देंगे होंडा ही एक तू ऐड दान මේ තිලක ඇන්ටිට කියමුකෝ බං ඇන්ටිට බත් එකක් ගේන ගම අපිටත් බත් එකක් උතාගෙන ඉන්න කියලා. එකත් හොඳයි. මේ කලබලස් මැග්ගොත් පෙන්නන්න පුළුවන්ද බං? ආයි පස්සට අඩියක් තියන්න කාලයක් නැහැ නේ බං. ඊමේ මං ඊරේ හීනියක් දැක්කනේ බං. ඊ ඇන්ටි මෙරුණ බං. මම කොහොමද කියන්නේ බං? පෙනියා පුතේ. තැන්කි උතුරනම මෝටරේ වහපන්. मगुला कैमरा वरम पल्या
හැබැයි පුතෝ ඕක මගේ හදවත ඈ. පරිස්සම් කළා අර වරෙන් ඈ. චල් ලෝකා. නිරාලායි වැඩ පටන් අරන් හොඳේ. උම්මචන් නාට්‍ය පෙන්වන්නේ වෙන්ට ගිබා. උම් මොකද මචං මේ අභිකරණ එකම කරන්නේ? ඈ? මචං මං ස්ක්‍රිප්ට් එක කියවුව බං. තනි කරම ඒකමයි බං. මේ මු එඩිට් කරපේ තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එකම තමයි. නේ. මචං ඔය හොර වැඩ කරන උන් ඉන්නව නේද? ඕකම මචං අල්ලලා ගස් බදින්න ඕනේ. හරිද? ගස් බඳලා හීන ඉරටු දෙකක් අරගෙන මචං ටොයින් ටොයින් කියලා දෙන්නවා. කොහෙටද කොහෙටද පරිවර්තනය කවුරු කරත් බං ඕකි තියෙන ඉතින් එකම කතාවනේ මේ එදින් මං ලියපු සින්දු අර වරුණේ බං tire erpan rasamma macbeth ඇවිත් වරු 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 ඔහු බං වීඩියෝ එකයි ඔඩියෝ එකයි දෙකම කරලා දෙන්නම් කිව්වා අයිරෝඩියා කවද්ද මං කරන්නේ ළඟදීම කරන්න ඕනේ මේ හෙට ඇන්ටිගේ උපන්දිනේ ලුවා දුපා කතා කරලා කිව්වේ දැන් මං ඇන්ටි අර සනීප සීන් එකට පොඩ්ඩක් අවුල් ගහලා ඉන්නේගේ මොනාරි ඇන්ටිව සන්තෝෂ කරන්න කරමුද හා කරමු 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 මේ පිනි නංගිව දැක්කද මංගද නෑ මචං සින්දුව නම් හොඳයි හැබැයි ඉතින් මු ලියලා තියෙන ඒවා තේරෙන්නේ නාට්‍ය කරන හේකුටම තමයි ඈ හොද බම් එළිය බර වැඩිද මන්ද ඒ වචන ඈ ඒ ඒ ඒ ආ මලං ගිර මං කිවි මේ ඉන්නෝ මේ නෑ මේ ඉන්නෝ මේ නෑ බිදා මන් ඩගලෙන්න මේ ගෑනු පිරිමි මල් පළතුරු කරන්න බෑ මෙතන ඇවිල්ලා. දැන් කවුද ලෙක්චර්ස්ලට කේලම් කිව්වේ? ආ? දැන් අපි බුද්ධයන්ස ඉන්නව හැමතැනම බලාගමුකෝ. කුලපති, උපකුලපති, පීඨාධිපතිවරු. මෙයාලගේ නම් දන්නේ උන් අත උස්සාලා. කෝ? දන්නේ නැද්ද උඹලා? මචං මේ වෙනකොට පීඨාධිපතිවරු වෙනස් වෙලා. මොන මගුලක්ද බං? අල්ලගනින්න ඔක්කොමත් අල්ලගනින්න දැන් ගහක් වගේ වැනෙන්න ඕන වැණියලා ආ දැන් කියපල්ලා සුන්දර සිරිබරණි සුන්දර සිරිබරණි සුරෙන්දි අති යකෝ ජාති ගියේ වැනි වැනි ගයනවද ආ කොහෙද අපි ඉස්කෝලේ නවක වදේ කියලා එකක් නෑ යකෝ. උඹලට මේ කොහෙන්වත් නොලැබෙන දෙයක් තමයි අපි මේ දෙන්නේ. ඉස්සෙල්ලාම විනය හදාගනින්න. බුලත් ටන්න නැද්ද බා? ඒ. උඹ කාඩ් එක මොකද්ද? බඹරේ. බඹරේ? ඒ මොකද මේ බඹරේ කියන්නේ? කැරකෙනවා වැඩි හින්දා කැරකෙනවා වැඩි කියන්නේ හා කැරකෙනවා බලන්න එන කැරකෙනවා ආ මේක නිකන් සුලි කුණාටුවක් වගේ තව ටිකක් කැරගුණොත් ඇහත් ඇඹරිලා යනවා නවතිනම් පලයන් ලෙක්චර්ස් වලට පලයෝ මේ හිට කොක්කක් ඉන්නවද දැන්? දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍ය සමග සටන් කරයි. සිග්නල් ඩී ක්ලීන් ලොව අංක එකේ ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත.
සමහර සීනියස්ල හැසිරෙන්නේ හරියට සත්තු වගේ. ඒ මදිවට අපේ වුණු ත්‍රිංගගෙන. අසනි හිටියනම් මෙතන ගිනි පිට කරනවා. අයියෝ නංගියා. මේ කලබල ඉන්නපානේ. මිම්මි මේ කැම්පස් එකේ උපසංස්කෘතියනේ. මේ කවුද දන්නේ අර්ගිට පිනි කියලා කාඩ් එක දැම්මනේ? ලෝකයි යනේ. ඇයි දන්නේ නැද්ද? එහෙමද? මම මේ අසිනිම හොයනවා. ඒකේ බෑග් එක මංගාව දාලා ගිහලා කොහේ අතුරු දහම් වෙලාද මන්ද? ඔකෝගේ සල්ලි තියනවාද කියලා. කොදියම් බලන්න. දිනාංගේ. පිනිව දැක්කද? මං හිතුවේ අයියත් එක්ක ඇති කියලා. අයිටි ලැබෙයි මැද ගියාද දන්නේ නැනේ. පරක්පු. වැනියා. අද හවස 4 වෙද්දි ඵලයන් හොඳේ. පරක් වෙන්න බා. අනේ මේ මට නම් බෑ එක එකකින් බැනුම් අහන්න යන්නේ. පිස්සු. මං ළඟපාතේව සෙට් කරා. ලැබෙයි මැද බලන්න. මචං. මට මෙන්න මේකව නිර්වචනය කරන්න එකක් හොයලා දියා. මේ අසනිට කියපන් අපේ එකා ගැන විශ්වාසයක් තියාගන්න එපා කියලා. ඇයි? අයියටත් වෙනසක් තේරිලාද තියෙන්නේ? බයිතුවද මං පොට්ටෙක් කියලා. මං ඌ ගැන දන්නවා ඌගේ අම්මටත් වඩා හොඳට. මචං ලෝකට අසනි ගැන එහෙම හිතක් නෑ බං. උනාට ඉතින් මූට ඒ කිව නැතුවත් බෑ. අනේ මන්දනේ මට තේරෙන්නේ නෑ. ඒ උනාට අසිනි පතාගෙන ආව වගේ ඉන්නේ ඇයි? එහෙනම් ඒකට අහන්න ගියපන්කෝ අරුගෙන් කැමතිද අකමැතිද කියලා. ගුප්ත සිංහල ඕකනගෙන ලැබෙයි ගුප්ත උත්තරයක්. අනේ මේ ලෝකයට එකි පණ උනත් දෙයයි. පණ තම ආයි තින් වෙඩිමකට නම් යන්න වෙන්නේ නැහැ හොඳේ. මේ hina උඹ ඒකිට දන්න තේරෙන සිංහලෙන් කියලා දීපන්. ලෝකට ඕන විදිහට තින් කැම්පස් එකේ ඇඳුම මාරු කරපු ගෑණී ලෝකනත් එක්ක සෙට් වුණොත් ආයි තින් කපක්ම තමයි. විකාරි කියන්න එපානේ. නරුමියන්ඩයි. දිවර කනුවක් වයිලම් බලනවා. විලාම හරි කපකට. 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 බලබංකෝ මචං අර අනුරාධේර ලැජ්ජාවක් නැති ඇටි. ඒක අපේ පිටපතමයි බං. ලෝකා එඩිට් කරපේක මුන් ටයිප් කරලා උන්ගේ වගේ බෙදාගෙන. මචං බුද්ධිමේ දීපල පනත යටදී නඩු දාන්න බැරිද? එහෙනම් ඉතින් උන් ඔක්කොම හිරේනේ බං. මේ රට හොරුන්ගේ විමානයක් කියලා උඹ දන්නේ නැද්ද? මේ ඔය පිගන් ටික පරිස්සම් කරපං. දුකා අපි ඇන්ටිගේ බර්ත්ඩේ එකට මොකද කරන්නේ බං? කේක් එකක් කපන කතාවක් තමයි ලෝකණන් කිව්වේ. මචං බැලුම් ටිකක් එහෙම ඉල්ලලා සනසන ගමු ඈ. යකෝ එහෙනම් හෙට ජොලියක් ඈ. අනිවාර්ය ජොලියක් ජොලියක් ජොලියක්. පරක්කෝ අඳලා ගමුද මචං මේ? කවුද මේ? ඉදි ජයමන්. නෝනන්ගේ ආලි ගේමෙද සල්ලි අපි දෙන්නගේ ආලි අතන කුසිය මුලි. නෝනගේ ආලි ගේමෙද සල්ලි අපි දෙන්නගේ ආලි අතන කුසිය මුලි. කවුද ඒක? මම මොකද මේ? තවස සින්දුකේ ගිහිනාවේ ඉන්නේ. තව වැඩ කොච්චර තියනවද? වැඩ පටන් ගත්තා නම් එතන. අපි ඉතින් hina වෙලා සතුටින් සමයි සර් වැඩ කරන්නේ. නෝනගේ ආලි ගේමෙද සල්ලි අපි දෙන්නගේ ආලේ අතර කුසිය මුලේ. වත්ත ගන්න හිනාව. උතෝ මේ කොලම් මඩුවක් කියලා. හිනා වෙලා ජොලි වැඩ කරාම සර් මහන්සියක් දෙන්නේ. වැඩෙත් ඉක්මනට වෙනවා සර්. ඔව්. තවසේ කට වැඩි. කටින් නෙමෙයි අතින් වැඩ කරනවා හරිද? මට තව විනාඩි 10යි පිඟන් ටික ඕන. මොකෙද්ද බං ඔය කොල කන්නේ? ඔබේ දරුවාට සිග්නල් තන්තාලේපෙන් දත් කුහර වලට එරෙහිව වැඩි ආරක්ෂාවක්.
බලාගෙන ඉදි වේත්‍රය සනීපේනවා බ. නැත්තම් බං කෙල්ලගේ අත්ගුණේ හාස්කමක් වගේ. වේත්‍රික් මණ්ඩ නැගිටිනේ බ. මේ දවස්වල මචං විශාකට ගියපු බොරුවලට කොයි වෙලේ හරි පොලව බලාගෙන යනවා. ඔක්කොටම හපම් බං අර ගෙදර කෙල්ලෙක් නැවතිලා ඉන්නවා කියලා දැනගත්තොත්. වේත්‍රයාගේ සල්ලි ඉදිලා මචං. ඌ කියනවා ඩිපෙන්ඩර් එක වික්ක වගේම චීප් එකක් විකුණන්න දාන්නලු. කො ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි මොන මේ සතියෙන් දෙකෙන් දිය කරලා දානවා. ඉතින් මේවා තියන් ඉන්න තරම් හොඳ සල්ලි නෙවෙයි නේ බං. තේජා. සුදුදුව. ඔය පැත්තේ තරම් හොඳ මිනිස්සු නෙමෙයි ඉන්නේ. තේරුණාද? ඔගලන් පාඩුවේ ඉන්න. මේක මගුල් සක්වලක් වුණොත් මම ගන්න විශාකක පැත්ත. ඉන්නවා